පළමුවන දේව ප්‍රකාශනය ගණන් කතා පොතෙන් උපුටාගත් පාඩේකි. ඔව්හු හෝර් නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගයේ ඔස්සේ ඒදුම් නම් දේශය වට කර ගියහ. මෙසේ යන විට සෙනග බොහෝසේ අධෛර්යයට පත් වූහ. සෙනග දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධව කතා කරමින් මේ පාලුකරේ අප මෙරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන්ද? අපට කන්නත් නැත බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැයි පැවසූහ. එවිට සමිදානන් වහන්සේ සෙනග මැදට විසකුරු සර්පයන් එවූ විට ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඊශ්‍රායෙල් සෙනග අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. එබැවින් සෙනග මෝසෙස් වෙත පැමිණ අපි සම්විධානන් වහන්සේටත් ඔබටත් විරුද්ධව කතා කිරීමෙන් පව් කෙලිමු. මේ සර්පයන් අපමෙදින් ඉවත් කරන ලෙස උන්වහන්සේට යාඥා කරන්නෙහි ඉල්ලූහ. මෝසෙස්ද සෙනග උදෙසා යාඥා කළේය. සම්විධානන් වහන්සේ මෝසෙස්ට කතාකොට ලෝකඩ සර්පයෙකු සාදා රෙටක් පිට තබන්න දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද ඔහු ඒ දෙස බැලූහොත් සුවවනු ඇතැයි වදාළසේක. එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබීය. සර්පයෙක් යමෙකු දෂ්ට කළේද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය. දේව වචනය මෙසේය. සම්විදුන්ගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න මාගේ ජනයිනි මාගේ ඉගැන්වීමට කන්දුන මැනව මා පවසන වදන් වලට සවන්දුන මැනව උපමාවක් මගින් මම කතා කරන්නේමි පුරාතනේ අබිරහස් පවසන්නේමි සම්විදුන්ගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න එතුමානන් ඔවුන්ගෙන් සමහරුන් වැනසූ කාල සෙසු අය එතුමානන් සෙව්වෝය ඔවුහු පසුතැවී සිත්හරවාගේන දෙවිඳානන් සොයාගියෝය සම්විදුන්ගේ ප්‍රබල ක්‍රියා අමතක පර්වතය දෙවිඳානන් බව ඔවුහු සිහිපත් කළෝය ඔවුන්ගේ විදුම්කරුන් උත්තම දෙවිඳානන් බව ඔවුහු සිහි කළෝය එහෙත් ඔවුහු එතුමන්ට
තමමුවින් චාටු බස් කීවෝය දිවෙන් මුසා බස් දෙඩුවෝය සම්විදුන්ගේ සිත් එතුමන් කෙරෙහි නිතරම එකඟ නොවීය එතුමන්ගේ ගිවිසුමට විශ්වාසවන්තව නොසිටියෝය එහෙත් දයානුකම්පාවෙන් එතුමානෝ ඔවුන්ගේ පාප කමා කළ සේක ඔවුන් නොවැනසූ සේක විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නොදුන් සේක සම්විදුන්ගේ ප්‍රබල ක්‍රියා අමතක නොකරන්න දෙවන දේව ප්‍රකාශනය ශුද්ධෝ පාවුලුතුමන් විසින් පිලිප්පිවරුන් වෙත යවන ලද හසුනෙන් උපුටාගත් පාඨයකි උන්වහන්සේ දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත් දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙනම තබා ගත යුතු වස්තුවකයි නොසිතා තමන් වහන්සේම ත්‍යාජ කර ගනිමින් වහලෙකුගේ ස්වරූපයක්ගෙන අප හා සමාන මිනිස් කෙනෙක් වූසේක. මනුෂ්‍යාකාරයෙන් සිටිමින් උන්වහන්සේ මරණය එනම් කුරුසියේ මරණය දක්වා පහත් වී කීකරු වූසේක. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේ අති උසස් තැනට නංවා සියලු නාමයන්ට වඩා අග්‍රනාමය උන්වහන්සේට දුන්සේක. එසේ කළේ ස්වර්ගෙහිද පොළොවෙහිද පාතාල ලෝකයෙහිද සියල්ලන් ජේසුස් යන නාමයට දනනමන පිණිසත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමිධානන් වහන්සේයයි දෙවිපියාණන් වහන්සේගේ මහිමය සඳහා සෑම දිවකින්ම ප්‍රකාශ කරන පිණිසත්ය. දේව වචනය මෙසේය. සුද ජොහන්තුමාගේ සුවිශේෂයෙන් උපුටාගත් පාඨයකි. ස්වර්ගෙන් බැස වදාළ මනුෂ්‍ය පුත්‍රයාණන් හැර අන් කිසිවෙක් ස්වර්ගයට නොනැග්ගේය. පාලු කරේහිදී මෝසෙස් සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාණන්ද උන්වහන්සේ කෙරෙහි අදහගන්නා සෑම දෙනම සදාතන ජීවනය ලබන පිණිස ඔසවනු ලබන්නට ඕනෑය. දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත් සුවකිය ඒක ජාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනාම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිසය. දෙවියන් වහන්සේ සුවකිය පුත්‍රයාණන් ලොවට එවා වදාලේ ලෝකයා විනිශ්චය කරන පිණිස නොව උන්වහන්සේ කරණකොටගෙන ලෝකයා ගලවනු ලබන පිණිසය. ගැලවීමදායක සුභාරංචිය නම් මෙසේය. ප්‍රේමවන්ත අම්මේ තාත්තේ දුවේ පුතේ, අද සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. මේ අද දවස කිව්වේ ගාම ඔබේ මනසට විශේෂ මංගල්‍යයක් මතක් වෙන්නට ඕනේ. ඒ තමයි අද දවසේදී ශුද්ධෝ සභා මාතාව ශ්‍රී කුරුසයේ විජයග්‍රහණී මංගල්‍ය සමරනවා. මේ කුරුසය එපා කරවලා තිබ්බ ජුදා සමාජය තුළ මහා පෞකාරයන්ව කුරුසපත් කරපු, මහා අපරාධකාරයන්ව එල්ලලා මරපු,
පිළිකුල් කරලා තිබ්බ ප්‍රතික්ෂේප කරලා තිබ්බ මේ කුරුසයට ජේසුස් වහන්සේ වටිනාකමක් දෙනවා මේ කුරුසය විජයග්‍රහණේ සලකුණක් බවට උන්වහන්සේ පත් කරනවා ඒ වි මංගල්‍ය ගැන කෙටියෙන් ඔබට පවසනවා නම් සුදු හෙලේනා තුමිය ඒ සුදු දේශේ ශ්‍රී කුරුසය සොයාගෙන යන අතරතුර ඇයට ශ්‍රී කුරුසය ලැබීමත් සමග ස්ථාපනය කරනවා හෝලි සෙපල්ක නැමති දේවස්ථානය මේ දේවස්ථානය කැප කරපු දවස තමයි ශ්‍රී කුරුසේ දේවස්ථානය කැප කරපු දවස තමයි සැප්තැම්බර් මාසේ 14 වෙනිදා ඒකින්ද තමයි අපි මේ ශ්‍රී කුරුසේ මංගල්‍ය සිරිකුරුසේ මංගල්‍ය හෝලි ක්‍රොස් සිරිකුරුසේ මංගල්‍ය සැප්තැම්බර් මාසේ 14 වෙනිදාට අපි සමරන්නේ ඉදින් ප්‍රේමවන්තේනි මේ කුරුසය මම ඔබට කිව්ව අපි පළඳින මේ කුරුසය අපේ ගෙවල් වල වැඩ පොළවල් වල දේවස්ථාන වල අපි හැම තැනම අපි මේ දර්ශනය කරන්න යන්නව මේ කුරුසය විජයග්‍රාහී කුරුසයක් බවට පත් කරේ ජේසුස් ස්වාමින් වහන්සේ ජේසුස් ස්වාමින් වහන්සේ ප්‍රේමවන්තේනි මේ කුරුසය දකින වාරයක් වාරයක් පාසා ඔබට මට මතක් වෙන්නට ඕනේ ඔබත් මමත් විජයග්‍රාහී කුරුසයක් දරන්නා වූ ඒ පුද්ගලයන් ඒ උන්වහන්සේ සමාව දුන්න කුරුසපත් වෙලා මේ පිළිකුල් කරපු දේ ජයග්‍රාහී දෙයක් බවට පත් කරපු පුද්ගලයන් අනුගමනය කරන පසුපස යන සවන් දෙන අදහන පුද්ගලයන් කියලා අපි මතක තබා ගන්නට ඕනේ අපි වැටෙන වේදනා විඳින අපේ ඇබ්බැහි වීම තුල එළියට එන්න බැරි වීම තුල පවා ඔබෙන් මගෙත් දැස යොමු වෙන්නට ඕනේ මේ විජයග්‍රාහී කුරුසයට මේ කුරුසේ ජේසුව දැක්කම ඔබව මාව සුවපත් වෙනවද අපි කොච්චර සුවපත් වීමේ උවමනාවකින් මේ කුරුසය දිහා බලනවද අපි විවිධ දේවල් කරෙහි අපි බලන්නට ආසයි විවිධ දේවල් කරෙහි අපි හොයාගෙන යන්නට ආසයි හැබැයි අපි ශ්‍රී කුරුසයේ දිහා කොච්චර දුරට බලනවද ඔබේ වේදනාවන් තුල ඔබේ ප්‍රශ්න තුර ඔබේ අරගල තුල ඔබ ශ්‍රී කුරුසයේ දිහා කොපමණ බලනවද මේ විජයග්‍රාහී කුරුසයේ දිහා බලනකොට ඔබව මාව සුවපත් වෙනව නොඅනුමානයි අපි විශ්වාසයෙන් අපි බලනවා නම් මේ කුරුසය දැක්මත් ඇති ඔබට මට සුවය ලැබෙන්නට ප්‍රේමවන්තේනි එහෙනම් අද මේ විජයග්‍රාහී ශ්‍රී කුරුසේ මංගල්‍ය දවසේදී උන්වහන්සේ දුන්න ඒ ජයග්‍රහණය ඒ උන්වහන්සේ දුන්න සාමය ඒ උන්වහන්සේ දුන්න ගැලවීම අපේ ජීවිතවලට අත්පත් කරගමු අපි වේදනාව විඳිද්දි දුක් විඳිද්දි කුරුසය දිහාවට අපි හැරෙමු අපිට ඒ සැනසීම ලැබෙන බව නොඅනුමානයි ජේසුස් පිහිටයි